තරණයි නුඹලට මගේ වහුදරුව විරාමින් අනතුරුව යළිත් අපි ඔන්න මුණ ගැහුණ. අද දවසේ ඉන්නේ දිල්කි පහන් තිහගේ ටිකක් වෙනස් ආකාරයේ නම පහන් තිහගේ ටිකක් අමාරුයි හිතලා කියනවා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නියෝජනය කරමින් මම හිතන්නේ මේ වුණට ඉන්දුනීසියාවේ දර්ශනපති උපාධිය හදාරන. දැන් මේ ඉන්දුනීසියාවට යන ගමන ගැනත් අපි කතා කරන්න ඕනේ. කොහොමද ගියේ? ඇයි ඉන්දුනීසියාව වැනි රටක් තෝරා ගත්තේ කියන කාරණයත් එක්ක. ඒ වගේම තමයි තිසරංග රන්සරත් අපිත් එක්ක ඉන්න හොඳ විරපදයක් එහෙම අපිට බලන්න පුළුවන් ඉස්සරහට. අපි මේ හැම දෙයක් ගැනම කතා කරමු. අඩහැරේ ඉතින් අපි යලිත් මතක් කරන්නේ කතා කරන්න පුළුවන් සජීවීව අදවසේ අදහස් බෙදා ගන්නට අපිට කතා කරනවා නම් 0.94 1 1 2 5 16 687 අපේ දුරකථන අංකය. සජීව කතා කරලා අදවසේ කවියක් එහෙම කියන්නට ඔන්න හිතාගෙන ඉන්නවා නම් අපිට අවස්ථාව දෙන්නට පුළුවන්. මේ වෙලාවේ මට හිතනවා මුලින්ම අපි එමතුමකට ගිහිල්ලා આવොත් හොඳයි කියලා. අබේසිරි මහත්මයා ඉන්නවා කියලා අපිට ආරංචියක් දෙනවා. අයිබෝන් අබේසිරි මහත්මයා, හරි, අලුත් අවුරුද්ද කියලා කිව්වත් කමක් නැහැ නිකන් අපිටත් අවුරුදු වගේ තමයි සෑහෙන කාලෙකින් අපි මුණ ගැහෙන්නේ. කොහොමද ඔබතුමාට? මේ රූපවාහිනී අන්තරේ ශබ්දේ පොඩ්ඩක් අඩු කරගෙන අපිට දුරකථනයේට කතා කරන්න පුළුවන් නම් හොඳයි. හරිද? අන්න සද්ද අඩු කරන්න. මේ ඔබතුමාගෙන පොඩ්ඩක් කියන්නකෝ, කොහෙද මේ ගම්පලාත වාසදේශ කොහෙද? මම සීනිගම දේවාලේ ගම්පලාත. කොහෙද? සීනිගම දේවාලේ පැත්තේ. ආ හා හා හා. හරි. එහෙනම් ඉතින් දකුණු පළාත කෙනෙක් නේ? ඔව්. එහෙනම් ඉතින් දැන් ඒ පළාතේ තිබෙන විශේෂ දේවල් ගැන එහෙම මොනවද තියෙන ඔබතුමාගේ දැනුවත් භාවයේ? ශාන්ති කර්ම පහතරට මතකයිද කවියක් එහෙම? එකක් කියමුද බලන්න? බලමු කියන්නේ. හරි. හරි කියන්න. පළමු බුදු සරණය දෙවනුව දහම් සරණය. දෙවනුව සංඝ සරණය සදා වඳින්නේ තුන් සරණය. උතුම් කුල දෙවියෝ පාපිනි දෙවියෝ මధుර මහ දෙවියෝ ලකින් ආතුර සියලු දෙවියෝ ඉසුරන් මුමාවන් දුසිරන් පිරිත මාවන්ගේ පාපිනි සිරි මාවන් මේ අප වරදක් යුතුකම හරි. ඔබතුමා තාම ඉන්නවද දුරකතනේ?
හොමත් මේ සූති අපිට කතා කරාට ඒ වගේ කවියක් කිව්වට දෙල්කි මොකද හිතෙන්නේ මේ කවිය ගැන? ඇත්තටම මම අහලත් නැහැ කවිය. ඇත්තටම මට හිතා කියන්නේ අපි දන්නවා ලොකු පරාසයක්. පරාසයක්. ඉතින් මම හිතන්නේ මේ වගේ අවස්ථාවක නේද මට ඇත්තම හරියට වටිනවා මොකද අපිත් ජන සංගීතය හදානා විදිහට ওই වගේ පැතිකඩ ගිහිල්ලා මේ වගේ හම්බෙලා මම හිතන්නේ තව වගේ දැනගන්න දේවල් ගොඩක් අපිට තියෙනවා. ඒක තමයි අර මම හිතන්නේ විශ්වවිද්‍යාල මට්ටමේ පරිශ්‍රණ කටයුතු සිද්ධ වෙනවා. ඉතින් මේ පරිශ්‍රණ වලින් දැන් අපිට මතකයි අපි මේ වැඩසටහන වලට මීට කලින් සහභාගී වෙන පසින්දු එහෙම පරිශ්‍රණ වලට විවිධ ප්‍රදේශ වලට ගිහිලා තිනු හරි අපූර්ව කවි හම්බ වෙනවා. මේවා හරියට අර මැණික් කැට වගේ තමයි. ඔව් මම හිතන්නේ ඔව් අපේ විශ්වවිද්‍යාල යන සමයේ ඇත්තටම විශ්වවිද්‍යාල වලින් එක යනවා පරිශ්‍රණ වලට. ඉතින් ඉතින් අපි යනවා විවිධ අත්දැකීම් මේක හරි අමුතුයි. ඇත්තටම මොකද්ද ඒක අපිට ඇත්තටම හඳුන්වන්න බෑ විදිහට. අපි කියන මොකද අයිකුන් ටික ගම්මාන අයිකුන් ටික විශේෂ කියන්නේ ඉතා ගන්න බැරි අත්දැකීම් අපිට තිබ්බා. මොකද අපි කලින් දැකලා තිබි නායක නටන විතරනේ. නමුත් ඊට එහා ගිය ගොඩක් දේවල් අපි ඉගෙන ගන්නවා. විශේෂයෙන් අපි ශ්‍රී ලංකාව වුණාම අපි දන්නා විවිධ ජාතීන් ජීවත් වෙනවා. අපි ඉතින් මෙයාලගේ මොනවාද තියෙන එයාලගේ තියෙන සංස්කෘතිකමය දේවල් අපි වගේම තියෙනවා. ඉතින් ඒ මොනවාද කියන දේ ගොඩක් අපි ඇත්තටම හොයාගත්තා. විශේෂයෙන් මම හිතන්නේ ඒක සීට පොඩි ගාන අපි තව හොයන්න ගොඩ දේවල් මේ ලංකාව ඇතුලේ තියෙනවා. ලෝකෙට යන්න කලින් ඇත්තට අපිව හොයන්න ඕනේ. නමුත් ඒකට කලින් අපි යමක් ලංකාවට ගෙනල්ලා නේද? ඒකත් එක්ක ලංකාවේ තියෙන දේ. ඔව් මොකද සාමාන්‍ය මේ දේශීය දේවල් හොයාගෙන යද්දී අපිට තියෙන මුංචි බාධාවක් තමයි දිල්කි සාමාන්‍ය මුඛ පරම්පරාවේ ඉන්නේ බොහෝ දේවල් ලැබෙල තියෙන මේ ලිඛිත කියන එක ටිකක් අඩුයි. සමහර විට වැඩි හිටියෙක් හු කියන දෙයක් තවත් කෙනෙකුට එන්නේ. එහෙම දේවල් තියෙනවා. නමුත් ඉතින් දැන් සංස්කෘතික දෙපාර්තමේන්තුව හරහා ඕනියනේ විශ්වවිද්‍යාල හරහා මෙමෙනි කටයුතු වලට එකතු වෙලා මේවා මම හිතන්නේ ජනගත කරලා ඉදිරි පරපුරට රැගෙන යාම තමයි උතුකම. ඉතින් මාධ්‍යයක් විදිහට ඒ ශක්තිය ලබා දෙනවා. මොකද අපේකම පිළිබඳව අපි නිරන්තරයෙන් කතා කරනවා. මේ අපේකම කියන්නේ අපිට පුදුම හයියක්, ලොකු ශක්තියක්. මේ අපේකම නැති කල මේ රටක් නැත. ඒ අපේකම තියෙන කල මේ රට තියේවි. මොකද මේ ශ්‍රී ලංකාව කියන රටේ තිබෙන්නා වූ මේ අපූරු තැන් අපි ඔයාගෙන යන හැදන්නේ එවැනි උත්සාහයක වත් එදෙන. දැන් අපි කියමුකෝ දැන් ඇයි ඉන්දුනීසියාවට ගියේ කියන කාරණේත් එක්ක දැන් අපි මේ කතා කරන්නේ මේ කෙටි විරාමයේ තුලදී කිව්ව කාරණේ තමයි. මම තමයි විශ්වවිද්‍යාලයෙන් තෝරගෙන මේ එහෙට යන්න අපි පළවෙනි එක්කෙනා. මොකද මේ කතාව ඇත්තට? හරි මම මෙහෙම කියනවා. මම හිතන්නේ මම මූලික හැඳින්වීමක් කරන්න මේ සංගීත ශෛලිය. අපි කියන්නේ ලෝකෙට මේ මහා සංගීත ශෛලිය පහයි තියෙන්නේ. මොකද ඔබ එහෙම කම තර්කයක් දාන්න පුළුවන් නෑ. මෙහෙම තියෙන මෙහෙම තියෙන. මොකද අපි කියන්නේ සාමාන්‍ය සංගීත සම්ප්‍රදාය කියන්නේ ඔවුන්ටම ආවේනික සංගීත බන්ති බීතුයි ඔවුන්ටම ආවේනික සංගීත ශෛල සහ සංගීත අපි කියන්නේ ස්කේල්ස් නේද? ස්කේල්ස් සහ ස්වර වෙනම ස්වර තිබිය යුතුයි. ඉතින් ඒදී මම හිතන්නේ ලෝකේ තියෙන පහතර එකක් තමයි ඉන්දියානු භාරත සංගීතය, බටහිර සංගීතය, තුන ගම්ලෑන් සංගීතය, හතර අරාබි සංගීතය, අපි කියන්නේ අරාබික් මියුසික් කියලා. ඉතින් චීන සංගීතය ඔය පද්ධති පහ තමයි ලෝකේ තියෙන මහා සම්ප්‍රදාය. ඔය ආශ්‍රිතයෙන් ඔයිට අමතරව තියෙන පොඩි පොඩි සම්ප්‍රදායන් අපි හඳුන්වන්නේ ජන සංගීතය කියලා. ඉතින් මේ දිමේ ඔහට ඇහෙන්නේ නැති ගමිලෑන් සංගීතය කියලා එකක් ජනකට ඇහෙන්නේ නැති නේද? මම හිතන්නේ ඒක මම කලින් අහලා තියෙනවා කියලා මම දන්නේ නැහැ. නමුත් ලංකාවට ඒක ආවේ අපා කියමු එකපාරට. ගමිලෑන් සංගීතය. ගමි ගමිලෑන් සංගීතය. ඕකේ. ඒක තියෙන්නේ ඉන්දුනීසියාවේ සාම්ප්‍රදායික සංගීතයක්. එතකොට මං කිව්වා වෙනම සංගීත ශෛලියක් තියෙන්න ඕනේ, වෙනම ස්කේල්ස් අපි කියනවා නේද? අපි දන්නවා මේ ස්කේල්ස් තියෙනවා. බටහිර සංගීත ස්කේල්ස් 12ක් තියෙනවා, ගොඩ උත්තරබත් සංගීතය තියෙනවා. නමුත් මෙයාලා තියෙන ස්කේල්ස් දෙකයි. ඔව්. එකත් එක සප්තකයකට එන්නේ සිලෙන්ඩ්‍රෝ කියන සප්තකයට සුර 6ක් සහ පෙලොක් කියන සප්තකයට සුර 7ක්. එච්චරයි දෙන්නේ. දැන් අපි දන්නවා අපිට සින්දුවක් කියනවා. දැන් මට ඉහළ සුවරින් සින්දු කියන්න බෑ. මට පුළුවන් පල්ලෙහාට දාගෙන කියන්න. ඒ සංගීතයේ පල්ලෙහාට දෙමිලා නැහැ කියන්නම ඕන අනිවාර්යෙන් ඒ තියෙන පිච් එකටම. සහ ඒ සංගීත භාණ්ඩ දැන් අපි නම් බෙරයත් අනිවාර්යෙන් කර හැකියි. ඒ තියෙන සංගීතයේ සංගීත භාණ්ඩ කට්ටලේ එක මම කියන්නේ තැලීමෙන් සමයි සද්ද ඔක්කොම පිත්තල කියන ලෝහයෙන් තමයි නිපදවන්නේ. ඉතින් තැලීමෙන් තමයි හඬ නිෂ්පාදනය වෙන්නේ. මම හිතන්නේ ලංකාවට නම් ගොඩක්ම නුහුරු ආවේනික දෙයක්. ඉතින් මීට කලින් ලංකාවේ මම හිතන්නේ ප්‍රායෝගිකව කිසිම කෙනෙක් හදාලා නැහැ. ඉතින් අපි අධ්‍යාපනය ලැබුවා කැම්පස් එකේ මේ ලිඛිත පමණයි. ඉතින් එහෙම එකේ අපේ කැම්පස් එකටත් උවමනා තිබ්බා කවුරු හරි කෙනෙක් මෙහෙට ගේන්න ඕනේ කියන එක. ඒක ඉගෙනගෙන ඒ නිසා මාව තෝරලා මාව එහෙට ඇරියා. මේ වෙනකොට ගමිලන් කට්ටලයක් ලංකාවට දෙන එකම එකයි. ඒකත් ඉන්දුනීෂියානු එම්බසි එක විතරයි දෙන්නේ. නමුත් මේ වෙද්දී මම හිතන්නේ විශ්වවිද්‍යාලය කතා කරමින් පවතිනවා තවත් කට්ටලයක් විශ්වවිද්‍යාලයට ගෙන ගැනීම සම්බන්ධයෙන්.
ඉතිං ඔය සංගීතය හදාරන් තමයි මම ගිහින් ලංකාවෙන් පළවෙනියා. න්‍යායාත්මක පැත්ත කියලා දැන්න ප්‍රායෝගික පැත්තට ගිහිල්ලා දැන් අර කිව් කාරණයක් එක මට මතක් වෙනවා. මොකද දැන් මේ අපි දේවල් ගැන කතා කරද්දී ස්වරපූර්ව පිළිබඳව කතා කරද්දී රෝහණ බද්දගේ ශූරීන් මෑතකදී යම් පරිශ්‍රණයකින් අපේට ගැළපෙන විදිහට ස්වරපූර්ව සකස් කරලා නිර්මාණය කරා. මොකද මේ අපේ සංගීතයත් එක්ක බලපත මේක ඉන්දියානු සංගීතයත් එක්ක යන ස්වරපූර්ව අපේ රටේ කොහොමද ඒ හඬ අතර වෙනස කොහොමද කියලා බලන්න. ඉතින්